ජනතාවට අපි ඒ කියන්නේ දෙමළ ජනතාව නැත්නම් මුස්ලිම් ජනතාව දොස් කියන දේවල් මෙතෙක්කල් ලুকু දේවල් හැටියට දැක්කේ නැහැ. හැබැයි අදපතිරෙන්නේ මේ පිළිකාව තනිකර දෙමළ නැත්නම් මුස්ලිම් ජනතාවට විරුද්ධ දෙයක් පමණක් නොවේ. දකුණේ ඉන්නේ සිංහල ජනතාවටත් විරුද්ධව ඒක වෙනවා. සිංහල ජනතාවට විශේෂයෙන්ම කියන්න කැමති දේ ඒ ඇමතිතුමා කරපු ඒ සිද්ධිය කිසිම සැකයක් නැතුව ජාතිවාදයේ සිද්ධියක් කියලා අපි කියන්න පුළුවන්. ජාතිවාදයේ තියෙන බොහොම භයානික తত্ত্বය ඉස්සරහාම ඒ ජාතිවාදය පිළිකාවක් හැටියට අපි බලන්න ඕනේ. ඒ පිළිකාව ඉස්සරහාම යම් කිසි ඇඟේ එක කොනේ තමයි පටන් ගන්න. එක ඕගන් එකයි ටාගට් කරන්නේ. ඒකෙන් හැදිලා හැබෑටපත් වෙනවා. හැම තැනම බෝ වෙනවා. දැන් ඉස්සරලාම දෙමළ ජනයාට විරුද්ධව තිබුණ ජාතිවාදය අද මුස්ලිම් ජනයාට විරුද්ධවත් පැතිරලා තියෙන්නේ. ඒ ජාතිවාදය නිසා කරන සිද්ධවල් කරන ගන්න පියවර කාලේ යනකොට ඒක සාමාන්‍යයටපත් වෙනවා. අපි ඒක ඉස්සරහින්ම වෙනකොට අපි ඒක හෙලා දකිනවා. ඒක විශාල දෙයක් හැටියට අපි බලනවා. කරන එක්කෙනාටත් ඒක සාමාන්‍යයෙන් සමහර වෙලාවට කරන එක ටිකක් වැරදි කියලාත් හිතන්න පුළුවන්. හැබැයි කරගෙන යනකොට ඒකට පුරුදු වෙනවා. ඒ ක්‍රියාවට පුරුදු වෙනකොට ඒ ක්‍රියාව ජාති වෙනුවෙන් විරුද්ධව ක්‍රියා කරන දේවට එහයින් ගිහිල්ලා යාට කවුද හතුරා කියලා දකින්නවද, කවුද යාට විරුද්ධව ඉන්න පාර්ශ්වයක් හැටියට දකින්නවද, ඒ කට්ටිටත් විරුද්ධවත් ඒ ක්‍රියාවල් කරන්ඩ ඉබෙන්ම ඒක පැතිරෙනවා. ඉතින් ආරම්භයේදී ජාතිවාදයක් හැටියට පටන් ගන්නදී අන්තිමට ඒ කෙරණ පුද්ගලයාට විරුද්ධව ඉන්න කවුරු හැටි ඒ දෙමළ ජනතාව හෝ මුස්ලිම් ජනතාව පමණක් නොවේ, යාට තරඟට ඉන්න සිංහල ජනතාවට විරුද්ධවත් නැත්නම් යාගේ මතයට විරුද්ධව වෙනත් මතයක් තියාගෙන ඉන්න සිංහල ජනතාවට විරුද්ධවත් ඒ ක්‍රියාවලියම්ම යා හැසිරෙන්න ඒ ක්‍රියා කරයි. ඒක තමයි අද වෙන්නේ. අද දෙමළ ජනතාවට විරුද්ධව පාවිච්චි කරපු හැම නීතියම අද දැන් මුළු රටට විරුද්ධව ඉන ජනතාව පින්නේට පත්තු කරන්න අද පාවිච්චි කරනවා. ඉමර්ජන්සි රෙගුලේෂන්ස් එක උතුරු නගරයේ දෙමළ ජනතාවට පින්නේට පත් කරන්න පටන් ගත්ත ඒ නීතිය අද සම්පූර්ණයෙන්ම කොරෝනා කියන නමෙන් සම්පූර්ණ රටට පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේක අපි හරියාකාරණෙන් බලාගෙන ඒක හරියාකාරයෙන් තේරුම් අරගෙන අපි වහාම මේකට විරුද්ධව ක්‍රියාවලිය වලට අපි බැස්සේ නැත්තම් අපි යම්කිසි සීමාවකට එහා ගිහින් බේරගන්න බැරි තත්වයකට තල්ලු වෙයි. ඒ නිසා අපි හරියාකාරයෙන් හිතන හැම ජාතින්ගේ ඉන්න ජනතාවට අපි අහගන්නේ ලංකාවේ අද තියෙන තත්ත්වයේ ඉඳලා මේ රටේ ඉන්න මේ දීපේ ඉන්න ජනතාව බේරගන්න අලුත් සංස්කෘතියක් ගැන හිතන්නේ නැතුව කිසිසේත්ම මේ රට බේරගන්න බැහැ කියන දෙයක් අපේ ජනතාව හරියාකාරයට පිළිගන්න ඕනේ කියලා අපි අහගන්න කැමැතියි. අපිට ස්ථිර වෙලා තියෙනවා. ඒකයි මං කිව්වේ අපිට ඇත්ත වශයෙන්ම පෙරේදා
හැන්දෑවට තමයි අපිට පළවෙනියෙන්ම මේ සිද්ධිය ගැන අපිට තොරතුරු ආවේ. හැබැයි මේ සිද්ධිය ගැන වැඩිතුර තොරතුරු ගන්න අපි උත්සාහ අරගෙන පුත්කලයා කවුද කියන දේත් තහරු කන්ෆර්ම් කර ගන්න ගත පියවර 90 තමයි අපි ඊයේ හැන්දෑවේ අපි මේ අපේ අදහස එළිය එළිතරව් කරේ. නෑ මා දැන් හියුමන් රයිට්ස් කවුන්සිල් එකේ හියුමන් රයිට්ස් හයි කමිෂනර් යාගේ රිපෝට් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ රිපෝට් එකේ ලංකාවේ තියෙන තත්ත්වය ගැන යා හුඟක් දේවල් කියලා තියෙනවා. හැබැයි එහෙම ඒකෙන් අඩුපාඩු ගැන ලයිස්තු කරලා තියෙනවා. එක පැත්තෙන් ඒ ලයිස්තු කරන දෙයක් කරලා තියෙනවා කියන එක ඇත්ත. හැබැයි අනිත් පැත්තෙන් ජනාධිපති ගෝතාභය රාජපක්ෂ ගිය ජූනි නැත්නම් ජූලි මාසයේ UN Human Rights Council එකට යම්කිසි පොරොන්දුවක් දීලා තියෙනවා. ඒ කවුන්සිල් එකේ සම්පූර්ණ සහයෝගයත් එක්ක යා ක්‍රියා කරන්න සූදානම් කියලා. ඒ අදහස එතුමිය විශේෂයෙන්ම කියලා ඒක යා වෙල්කම් කරලා දිනවා. ඉතින් එක පැත්තෙන් මේ රට තිබුණ තත්වයට වඩා දුර්වල තත්වයට වැටලා තියෙනවා කියලා යාම යාගේ රිපෝට් එකේ කියනවා. අනිත් පැත්තෙන් ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන පුද්ගලයා යම්කිසි එක තැනක මොකද්ද එකක් කිව්ව නිසා ඒක අරගෙන විශාල දියුණු දෙයක් හැටියට පෙන්වන්නත් යා උත්සාහ කරගෙන තියෙනවා. ඉතින් අපි කියන්නේ අද මේ රටේ තියෙන තත්ත්වය හරියාකාරයට බලලා නිකම් වචන වලින් රැවටෙන්නේ නැතුව හරියාකාරයට මේ රටේ තියෙන තත්ත්වය එළිතරව් කරන්න ඕනේ කියලයි අපි කියලා තින්නේ. ඒ ඒ ඒ ගැන අපි අපේ මොකද්ද කියන්නේ අපේ අපිට තියෙන සැකවල් අපි එළිතරව් කරලා තියෙනවා. දැන් ටිකක් බලන්න. දැන් අද දැන් මේ 12 වෙනිදා වෙලා තියෙන සිද්ධිය. අද Human Rights Council එකේ PTA ගැන විශාල විවාදයක් යනවා. PTA එක අවුස්සී කරන්න ඕනේ නැත්නම් අඩුම වශයෙන් සම්පූර්ණයෙන්ම මාරු කරන්න ඕනේ. ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න පුළුවන් තත්ත්වයට මාරු කරලා ගන්න ඕනේ. මා Human Rights සම්පූර්ණයෙන්ම ස්ථීර කරන්න පුළුවන් හැටියට ඒක මාරු කරන්න ඕනේ කියලා හුඟක් දේවල් කියලා දිනවා. දැන් අර PTA එකට යට අත්අඩංගුවට අරගෙන තිබුණ දෙමළ ජනතාව තමයි, දේශපාලන සිරකරුවන්ව තමයි 12 වෙනිදා ඒ සිරකරුවන්ට තිබුණ ඇමතිවරයා ගිහිල්ලා තර්ජනය කරලා තියෙන්නේ. හරි. ඉතින් මේ Human Rights Council-ේ PTA ගැන ඔච්චර ලুকু පිම්බක් තියෙනකොට එහෙම කිසිම බයක් නැතුව ඇමතිවරයා ක්‍රියා කරන්න පුළුවන් නම් ඒකෙන් අදහස මේ ආණ්ඩුව කොච්චර දුරට Human Rights ගැනත් Human Rights Council එක ගැනත් ඇත්ත වශයෙන් බියෙන් ඉන්නවද නැද්ද කියන දේ එළිතරව් කරන්න එකක්. ඉතින් ඒ අවශ්‍යතාව එච්චර දුරට අද Human Rights කියන දේ පිළිගන්නම ඕනේ නැහැ. ඒ ගැන බය වෙන්නම ඕනේ නැහැ. ඕනේ විදියට ඕන දෙයක් කරන්න පුළුවන් කියන සංස්කෘතියක් මේ ආණ්ඩුව මේ රටට අද පත් කරනවා. ඉතින් ඒක අපි පිළිගන්න ඕනේ. ජාතිවාදය දෙමළ ජනතාවට තමයි මේක උනේ කියලා අද එහෙමයි තියෙන්නේ. හැබැයි හෙට එහෙම නෙමෙයි.
හෙට අද දෙමළ මිනිහට විරුද්ධව මේ ක්‍රියා ක්‍රියාවල් වලින් දිනනකොට කිසිම ඒකෙන් කිසිම මොකද්ද නෙගටිව් කොන්සිකවන්සස් ඒකෙන් ආණ්ඩුවට කිසිම පීඩනයක් නැතුව බේරෙන්න පුළුවන් ගතියක් තියෙනකොට ඒ ක්‍රියාවලිය යාට ඕන තැනත්තාට විරුද්ධව ක්‍රියා කරන්න අනිවාර්යෙන්ම යා එක කරයි ඒක තමයි වෙන්නේ ඒක තමයි වෙන්නේ දෙමළ ජනතාවට විරුද්ධව අවුරුදු 74කට පාවිච්චි කරපු දේවල් තමයි අද දෙමළ ජනතාවගේ හුඟක් දුරට මර්ධනයට පත් කරාට පස්සේ අනිත් අයත් ඇයට අද පාවිච්චි කරගෙන ඉන්නේ ඒක මම හිතන්නේ හැම ජනතාවම පිළිගත්තා නම් හරියාකාරට අලුත් සංස්කෘතියක් උදාකරන්න ඉදිරිපත් වෙන්න ඕනේ නිකන් ඔළුවේ හිතලා හරියන්නේ නැහැ ඉදිරිපත් වෙන්න ඕනේ කියලයි අපි කියන්න කැමති. ඒකයි මම කියන්නේ සංස්කෘතිය මේ ජාත් මේ ආණ්ඩුව දැන් නිකන් ඉබෙන්පත් වෙන ආණ්ඩුවක් නෙමෙයිනේ ජනතාවනේ ඡන්දය දෙන්නේ ඉතින් ජනතාවට යම්කිසි උවමනාවක් අනුවනේ ඡන්දය දෙන්නේ ඉතින් ජනතාව යම්කිසි අලුත් සංස්කෘතියක් දිහා හිතන්න නැත්තම් මෙහෙම තමයි ඉදිරියට යන්නේ අනුමත කරන්න නැත්තම් මේක මාරු කරන්න ඕනේ නිතරම කියන්න බෑනේ දේශපාලනියෝ විතරයි වැරද්දි කියලා නිතරම කියාගෙන යන්න බෑ. දැන් මම පුද්ගලික වශයෙන් සිංහල ජනතාවට විරුද්ධව මම චෝදනා එල්ල කරන්න මට කැමති නෑ. තේරුණයි? 83 කොහොමද මේ සිංහල ජනතාව ආවිව වේරගත්තේ කියන අපිට දන්නවා. ඉතින් ජනතාව ගැන නිතරම කියන්න කැමති නෑ. හැබැයි මේ ජනතාව තමයි ඒගොල්ලෝගේ මේ ඒගොල්ලෝගේ නායකයෝව පත් කරන්නේ. මේ නායකයෝ කොහොම ක්‍රියා කරයි කියලා දැනගෙන පත් කරන්නේ. මේ අලුත් කට්ටි නෙමෙයිනේ මේ මේකට මේකට කලින් මේ දේශපාලනේ හිටපු නැති පුද්ගලයන් නෙමෙයිනේ ඉතින් මේ ඉතිහාසයක් තියෙන අය කැමැත්තෙන් පත් කරනවා නම් ඒ කැමැත්ත අනුව ඒ කට්ටි කරන දේවල්ටත් ජනතාව පිළිගන්නවද නැද්ද කියන දේ ජනතාව තීරණයක් අරගෙන ඒගොල්ලෝගේ ක්‍රියාවලියෙන් පෙන්වන්න ඕනේ අද වෙනකන් අපි දකින්න හැටියට ජනතාවට අපි ඒ කියන්නේ දෙමළ ජනතාව නැත්නම් මුස්ලිම් ජනතාව දොස් කියන දේවල් මෙතෙක්කල් ලুকু දේවල් හැටියට දැක්කේ නැහැ. හැබැයි අදපතිරෙන්නේ මේ පිළිකාව තනිකර දෙමළ නැත්නම් මුස්ලිම් ජනතාවට විරුද්ධ දෙයක් පමණක් නොවේ. දකුණේ ඉන්නේ සිංහල ජනතාවටත් විරුද්ධව ඒක වෙනවා. ඉතින් අද හරි ජනතාව මේක හරියාකාරට පිළිගන්න මං කියන්නේ මේ මේ ගෝඨාභය රාජපක්ෂ නැත්නම් මහින්ද රාජපක්ෂ පුද්ගලයන්ගේ ආණ්ඩුව ගැන පමණක් නෙවෙයි මම සංස්කෘතිය ගැන කතා කරන්නේ මගේ මම පුද්ගලිකව මේකට කලින් හිටපු ආණ්ඩුව හරියට ක්‍රියා කරලා කියලා මම කියන්නේ නැහැ සංස්කෘතිය වෙනස් වුණේ නැහැ පුද්ගලයන් පමණයි වෙනස් වුණේ සංස්කෘතිය වෙනස් කරගන්න ජනතාව හරියාකාරට හිතන්න පටන් ගන්න ඕනේ කියලායි අපි කියන්නේ